මාවතර නැහැ තාම. බොන්න ඕන නම් පල්ලෙහා. නෑ, එහෙම මොනාවක් නෑ. මට අප්පුවාම එක පොඩි කතාබහක් තියෙනවා. කියන්න තියෙන හරුපයක් ඉක්මනට කියලා පියමන් කළොත් හොඳයි. අප්පුවාම නිතරම බයෙන් හැකෙන් වගේ ඉන්නේ. නෑ අතේ දුරින් තුවක්කුවක් තියාගෙන ඉන්න ඉඳයි මං ඇහැව්වේ. තමස් කවුද? බැස්ටියල් කුරේ. ඇයි ඉතින් මට මුලින් කිව්වේ නැත්තේ? ඉතින් අප්පුවා මං ඇහුවේ නෑනේ. මුදලාලි මහත්තයා මට කිව්වා. සේරම විස්තරය කිව්වා. අදහ ගන්නත් අමාරු. මුදලාලි මහත්තයා ආවේ නැද්ද මහත්තයා? නෑ මුදලාලි මහත්තයා ආවේ නෑ. මහත්තයා මුදලාලි මහත්තයලාගේ වැඩට ඇවිල්ලා හුඟක් කල්ද? ඇයි අප්පා මම දන්නේ නැද්ද? මාසෙත් දෙකක් වෙනවනේ. ආරංචි ආරංචි මුදලාලි මහත්තයත් මට කිව්වා. ඒත් මෙව්ව කොහොම විශ්වාසයකට ගන්නද? ඊයේ හතුරෝ අද මිතුරු වෙච්චි. තමන්ගේම මස්සිනා මෙරුව මිනිහා හොඳ වුණා නම් තවත් මොනවද ඉතින්? මෙන්න මේ වෙලාවටම තමයි උනේ. මෙන්න මේ ජනේලෙම තමයි අපි බලාගෙන උන්නේ. කුරේ මහත්තයාගේ මැරෙව ටික මම නොහිටින්න තා පොඩ්ඩේ මුදුලාලි මහත්තයා මරනවා. නෑදෑ ඔයෙක් එක්ක අහුවෙලා මහත්තයා කරපු දේවල් නම් මට අමතක වෙන්නේ නෑ. අප්පුහාමි ඔතනදි නෑකමක් නෑ. අපි කැමැති වුණත් අකමැති වුණත් වැඩ සිද්ධ වෙන්න ඕන සුද්දන්ට ඕන විදියට. මගේම නෑදෑයා වුණත් සුසෙව් අයියා ගෙවනට 10 ගුණයක් මට මුදුලාලි ගෙවනවා. මේ තැබෑරුගුණ ලාභෙන් කොටහකුත් මට ලැබෙනවා. සුද්දන්ගේ වින්සතියේ සුද්දෙක් වගේ හිතන්නේ පතන්නේ නැත්තම් අපි හැමෝම මමට වැටෙනවා. මහත්තයා හින්දා මට 3 මාසයක් රිමාන්ඩ් එකේ ඉන්නත් සිද්ධ වුණා. ආ උරේ මහත්තයා ආවද? වත්ත හොඳට බලාගත්තද? බැලුවා. තේවගාව ගැන හොඳට දන්න කියන කෙනෙක් වත්තට හොයාගන්න වෙයි. මහත්තයාට හොඳ විදිහක් කරන්න. උරේ මහත්තයත් එක්ක සොයිසවුන් නැහැ පීරිසුන් නැහැ තරහ වෙලත් ඇති. ඔව් තරහා වෙලා ඇති. ඒ තාපව වෙන්න කියලා පාදුරුනාසති පණිවිඩයක් කිවලා තියෙනවා. පුරේ මහත්තයා ඉතින් ආපහු වස්සල යන්නද? මට ඕන යන්න පුළුවන්. මුදලාල් ළඟ තාම මට වරදක් වෙලා නැති හින්දා දැම්ම අස්සල යන්න අදහසක් නැහැ. මුදලාලි අම්බලංගොඩ කුරුදිල්ම ගත්ත එක හොඳයි. එකම වැවිලකට කොටුලෙන්න හොඳ නැහැ. උරේ මහත්තයත් බල කරපහන්දායි මං ඕක ගත්තේ. මම කොළඹ ගිය වෙලාවේ හොයාගත්තේ. මේ සැරේ අලුතෙන් කාර් 50ක් වෙනවල් ලංකාවට. ඒකෙන් එක කපලක් ගන්න පුළුවනි. අපිට කාර් මොනවටද මහත්තයා? අපිට ඕන නැතුනර මොකෝ? වෙන එකක් තියා අස්ස කරත්තක්වත් ගත්තයි මං. මට ඔය ගොන් කරත්තේ හොඳයි. එළන් කාර් දැකලා තියෙනවද? පහුගිය වතාවේ මහනුවර ගිවෙලේ මට පෙන්නුවේ සුදු නෝණෙකුයි මහත්තයෙකුයි නැගලා ගියේ. මට ඒක මතක් වෙනකොට තාමත් hina යනවා. ඇයි ඉතින් hina ගියේ? දැන් ලංකාවේ තියෙන කාර් 100ක් අමාරක්. කාර් එකක් තියෙන එක වැඩට කොච්චර පහසුද? ඉක්මනට කරගන්න දෙයක් කරගන්නත් පුළුවන්. මොකෝ හෙලන් කියන්නේ? අපිට දැමුද කාර් එකක්? අපි මොන හරි බොමුද? අද හොඳ දවසක්.
මුදලාට නම් ඉතින් කාර් දෙකක්ම ගන්න වේවි. ඒ මොකෝ? නැහැ ඉතින් ඕනතරම් සල්ලි තියෙන එකේ කාර් දෙකක් තිබුණාට මොනවා වෙනවද? මොකෝ හෙලන් කියන්නේ? ගමුද කාර් දෙකක්. එකක් මට යන්න. අනික කම්මැලි හිතුනම හෙලන්ට නෝර ගිහින් එන්න. මුදලාලි මහත්තයාටනේ වැඩ රාජකාරි තියෙන්නේ. ඉතින් එකක් මුදලාලි මහත්තයාට අනිත් එක හිමිකාරට. පොඩි නෝනට. කුරේ මහත්තයා අපි එක කාර්යයක් ගමු. පස්සේ බැරිය තව එකක් ගන්න. මුදලාලිගෙන් අහන්නෙම නැතුව කාර් එක වෙන් කරලා ආවේ. එංගලන්තෙන් නැවට දාලා. තව මාසෙකින් හමාරගෙන් මෙහෙට ගොඩ බාවි. කුරේ මහත්තයා ඉතින් මේ හැම දෙයක්ම බලා කියාගෙන ඉන්න මනුස්සයානේ. හැබැයි නුවර ගුදුමේ වැඩ ගන්න මට වා කියන්න බෑ. ඇයි අප්පුවා මේව හැම දෙයක්ම හොඳින් බලා කියා ගන්නවනේ. මුදලාලියෝ ගුදුම මුළු නුවර පලාතරම අරක්කු බෙදන් තැන. ඉතින් ඔය කුරේ මහත්තයා මට මොකද්ද කරන්න කියන්නේ? කුරේ මහත්තයා කියන්නේ අප්පුහම මේව අස්කල දාන්න කියලානේ. පරණ කොන්ත්‍රෝලට මිනිස්සුන්ට දැන් දඬුවම් කරන්න බෑ හෙලන්. මම මොනටද වටකට දාන්නේ? ඒ වුණාට අප්පුහම ගැන කතා කරන හැම වෙලාවෙම මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. මං හෙලන්ට දුසක් කියනව නෙමෙයි. මං කොහොමද අමතක කරන්නේ? ඒ මිනිහා මං හින්දා මිනිහෙක් මැරුව. මොනවා? මං ඔයා ගැන දැනන් හිටියේ නෑ. හෙලන්. හෙලන්. අවශ්‍ය ගාන වඩා දේවල් දැනගන්නේ හොඳ නැහැ. කොහොමරි කොළඹයි ගාලේ රේන්දි අපි ගමු. නුවර එකත් ගත්තේ මොන තරම් අමාරුවෙන්? මහයුද්ධයක්නේ. කල්පනාවෙන් වැඩකුළුත් බැරි වෙන එකක් නැහැ. සොයිසයි පීරි සුන්න හැක තමයි හැප්පෙන්න වෙන්නේ. පාරට බැසන් දිගටම යනවා මිස ආපහු ගම බැහැ මුදලාලි. මේ වැඩවලින් හතුර ඇති වෙනවා මහත්තයා. සීරම තනියෙන් කරගෙන මුදලාලි මෙච්චර තත්ත්වයකට දියුණු වුණා. මිනිස්සු අඬයිද තරහ වෙයිද ඔය ජරමර ඔලුවට අරගෙන වැඩ කරන්න බැරි විත්තිය මුදලාලි දන්නවනේ. කොළඹයි ගාලයි ගම්. සල්ලි එක්කාසු කරාට විතරක් මදි මුදලාලි. ඒවට නිදැල්ල හැසිරෙන ඉඩ දෙන්න ඕන. නැත්තං ඉව කැරලි ගන්නවා.
දෙමාන්දර මෙරිහන් දෙන්න ගත්තේ. ඇයි මෙහාට එන්න බැරිද? ඒ පාරම කෝමි. ඇයි පුරේන වෙනින් කාමරෙක නිදාගත්තේ? කටගොන්නක් බීගත මිනිහෙක් එක්ක ඉන්නේ කොහොමද? දැන් තමයි මේ සේරම. මා එක්ක සණ්ඩු අල්ලන්න හදන්න එපා. දැන් සණ්ඩු අල්ලන්නේ මමද? කාමරෙන් එළියට ගිහිල්ලා. අනේ කුරුතේරිස්සයි සණ්ඩු සරුවල් කරන්න හදන්න එපා. මගේ හිත වාවන්නේ. මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? වැරදි කරන්නෙත් ඔයා ළමයි. බැනුම් අහන්න ඕනෙත් අපි. මොකද ඒ කියරුද? ඉබර බාන්නේ කියන එකයි ඇත්තේ. උණු කාපු මිනිස්සුන්ගේ විතරයි කට පැලෙන්නේ. ඇයි මගේ මුකුත් අඩුවක් පාඩුවක් වෙලා තියෙනවද? සාගරයක් වල ගියක් තියෙනවා. අතර පාර වැඩකාරු ඉන්නවා නම්. කාසි පාරක් තියෙනවා නම්. ආයෙත් මොනවද ඉල්ලන්නේ? කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව දිය රෙද්ද පිටින් ඔරු කඳක නැගිලා නේද මං ආවේ? මොකෝ ඉරහඳ පතාගෙන ආපු ගමනක්ද? ඕනම දෙයක් වුණාවි කියලා විශ්වාසකින් ආපු ගමනක් නේද? ඉතින් ඒකෙන් පොඩි ලෝණේට නරකක් උනේ නෑනේ. කුරුතේරිසයි උඩිනෝනට විතරක් නෙමෙයි උඩිනෝනලාගේ මුළු හත්මුදු පරම්පරාවටම සිතක් නොඇවුනේ. එහෙම නොවෙන්න මෙලහකට පොඩි නෝනලා උන් හිටි දැනුත් නැහැ. මට හුඟ වෙලාවකට හිතුණා අම්මට කියලා සේරම දමා ගහලා අක්කලේ ගෙදර යන්න ආයිත් නේන්නම. ඒත් මට හිත හදා ගන්න බෑ. පිටුපාල යන්න බෑ. තාල යන්න තරම් කුරුතේරිස් අයියා හොඳ වැඩි. කළු ගඟේ නාන්න හදනකොට එකපාරටම ඇවිල්ලා පොඩි නෝනි කියලා අතින් අල්ලපු වෙලාවේ හිතේ ඇඳුනේ රූපේ අරටුවක් වගේ. ඒක දිරන්නේ නේ. ඒක දිරපු දාට මට ජීවත් වෙලා ඉඳලා වැඩක් නේ. ¶¶